සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ඉද තථාගතෝ ලෝකේ උප්පඤ්ඤති අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සම්බ්‍රහ්මකං සස්සමනම් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසන කල්යාණං සත්තං සම්භංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශේති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේදී ජානුසෝනී නම් වූ රාජපූජිත මහා ධනවත් මහා කීර්තිමත් මහා ප්‍රසිද්ධිය කුසලන බ්‍රාහ්මණ තුමතුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාරන ලද චුල්ලකම්ම විභංග සූත්‍ර චුල්ලාක්ති පදෝපම සූත්‍රයේහි කේති සූත්‍ර පාඨයේ මේ ධර්ම දේශනාවට මාතෘකාව ඉදිරිපත් වුණේ මේ දේශනාව බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ අද වැනි පොසොන් පෝයක් දිනයක ප්‍රකාශ කරන ලබන දේශනාවක් එකවරක් නෙමේ සියවරක් නෙමේ දහස්වරක් ඇසුවත් වැඩි නොවන දේශනාවක් මේ දේශනාවේ නිදානයේවත් දේශිනේ කරන්න හේතුව ගැන අපි සලකා බලමු ධර්මදේශනාවක් පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන ආනිසස ගැන කාලය වෙන් නොකොට මාතෘකාකල දේශනේ පිළිබඳවම කරුණු සොයා බැලීමට කාලය වෙන් කරගනිමු. සරුවඥන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩඉන්නා කාලයෙහි කොසල් මහරහතුමාණන්ගේ ප්‍රසාදයේ දිනාගත් බොහෝම ප්‍රසිද්ධ ධනවත් කීර්තිමත් බ්‍රාහ්මණ පඬිවරයෙක් සිටියා ජානුසෝනී කියේ. සැබවින්ම ජානුසෝනී කියන්නේ පෞද්ගලික නමක් නෙමෙයි. ඒක රාජ සම්මාන නමක්. ඒ රාජ සම්මානම ලබන්නේ අග්‍ර පුරෝහිත තනතුර රැණි ශ්‍රේෂ්ඨ තනතුරකට පත්වන්නෙකු පමණයි. එතුමා බොහොම ධනවත් කෙනෙක්. රාජ පූජිත කෙනෙක්. රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙනෙක්. ඉතින් මෙතුමාගේ සිරිතක් තියෙනවා මාස 6කට වරක් දැගින් වීථි සංචාරය කරන නගරයේ ප්‍රදක්ෂිණා කරනවා. මේ නගරයේ ප්‍රදක්ෂිණා කරන කාලය තුලදී පුදුමාකාර ජන සංනිපාතයක් ඇති වෙනවා. මේ නගරයේ ප්‍රදක්ෂිණා කරන්න ප්‍රථමයෙන් මුළු නගරයේම වීථියක් ගන්න සරසනවා. සුදුවැලි ඉහළ ලදන් පස්මල් ඉහළ සුවඳ පිරිබඩ කරලා මුළු නගරයෙම එකම සුවඳින් සුවඳවත් කරනවා එතුමාණන්ගේ අතවැසියු. එතුමාණන් දහස් ගණන් ඉන්නවා අතවැසියු. මුළුමහත් නගරයෙම මේ වාගේ සුවඳවත් කරලා උත්සව ශ්‍රීයාවකින් සරසලා ඉන්න අතරතේ නගරෙන් බැහැර ගිය ඔක්කොම ඉන්නවා නගරෙට. යන්නේ නැත්තොත් නවතිනවා මේ ශ්‍රී සම්පත් දකින්ද.
මෙතුමා සුබ මොහොතකින් සරසෙලුවා. සුදුපාතස්ස එළඹුන් යෙදු සුදුපාත ආවරණයන්ගෙන් සැරසු සුදුම සුදු අසු කරත්තයක් සූදානම් කරගන්නවා. මේක සියලුම අවයවයන් සුදෙන් සුදුයි. යටත් පිරිසෙන් රිදී වැනි දේවල් වලින් තමයි ඒ නිර්මාණය. ඒවට කියනවා දැන් රතියම් පිළිබඳව කියනවා කොටස් දෙකක්. යුද්ධ රතය එවාගේම අලංකාර රතය කියලා. යුද්ධ රතයක නම් දෙන්නේ තුන් දෙනෙකුට තමයි යන්න ඉඩ තියෙන්නේ. අලංකාර රතයෙම නෙමෙයික නැවක් වාගේ. ඒකේ 10-15 දෙනෙකුට යන්න පුළුවන්, වාඩි වෙලා යන්න පුළුවන්, සැතපීගෙන යන්න පුළුවන්, ඕනෙ තරම් ඉරියව් පවත්වමින් යන්න ඉඩ කඩ ඇති සතරස් රතයක්. බ්‍රාහ්මණතුමා සුදු අතින් සැරසී සුදු ආභරණ පළඳගෙන මේ ගමන යන්නේ. එතුමානන්ගේ පිරිසේ ඉන්නවා බ්‍රාහ්මණවරුම 84,000ක්. ඒ සියල්ලෝම සුදු අතින් සැරසී සුදු ආභරණ පළඳගෙන පෙරමුණ මේ පසුපසින් පෙරහැර යන්නේ. පළමුවත මෙතුමා යන මාර්ගයේදී දෙපැත්තෙන් කුඩා දරුවන් කැඳවනු පිණිස පළතුරු වර්ගයේ දෙපැත්ත රවීෂ කරනවා. මේ රාත්‍රියේ ඔක්කොම ගෙනියනවා. ඊළාට මසු කන් කියන කොටස්, ඒ කියන්නේ කහවන් වලින් 20 පාංගුවක් තමයි මසු කියලා කියන්නේ. ඒ කාසි වීෂ කරනවා. ඊළඟ කහවන් වීෂ කරනවා. ඉතින් දිනෝ දහසක් දෙනා මේවා ලබමින් ස්තුති පූජා කරනවා. වන්දී භට්ටකේන මේ විරුදුකාරයෝ ඉදිරියෙන් යමින් මෙතුමාගේ ගුණ වර්ණනා කරමින් ජනතා පොළඹවනවා. මේ වාගේ හීති සංචාරය කරන දවසක මෙතුමාගේ ඉදිරියට සම්මුඛ වන මෙතුමා බොහෝම ගෞරවයෙන් ඇසුරු කරන ආජීවකේ. මේ ආජීවකයාට කියන්නේ තිලෝතික පරිබ්‍රාජක කියලා. එතුමාගේ නියම නම වච්ඡායන. වච්ඡායන කියන්නේ බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණ කෙනෙක් තමයි මේ තිලෝතික පරිද්දාජක කියන්නේ පවිද්දා. මේ තිලෝතික පරිද්දාජකතුමා සැබෑ බෞද්ධයෙක්. එතුමා අන්‍ය පවිද්දෙක් වුණාට එතුමා බොහෝම ගෞරවයෙන් බුදුරජාන් වහන්සේ ඇසුරු කරන්නේ. නිතර මෙතන බණ අඬ යනවා. බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා බොහෝ සෙයින් සාකච්ඡාද කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතුමාට අනුග්‍රහ දක්වන අනාගත ආනිසංසය, අනාගත හේතු සම්ප්‍රාප්තිනිස. අනේක මෙතුමා ජේතවනාරාමයේ ගිහිල්ලා මේ පිරිවැජිතුමා එනකොට තමයි ඉදිරියට මේ බ්‍රාහ්මණතුමාට සම්මුඛ වුණේ. බ්‍රාහ්මණතුමා රතේ නවත්තලා මේ පරිද්දාජකතුමාගෙන් විස්තර ඇහුවා. බොහොම හිතවත් ලෙස ඇසුවා. පින්වත් පරිද්දාජකතුමනි, කොහේදලද මේ ඉන්නේ? උදැසන ගෝමම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දකින්න ගියෙන් එනවා. ඉතින් මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. එතුම ඇහුවා පින්වත් වච්ඡායන, ඒ තථාගතයන් වහන්සේගේ තත්ත්වය මොකක්ද කියලා. එතකොට කිව්ව එතුමා ගැන ප්‍රකාශ කරන්න මාවැන්න උඩ පුළුවන්කමක් නෑ, එවැනි බුදු කෙනෙක්ම වෙන්න ඕනේ. එතකොට කිව්ව බොහොම ලොකු වර්ණාවක් නෙමෙයි කරන්නේ, ಗುಣකතනයක් නෙමෙයි කරන්නේ. නෑ නෑ, මට එහෙම ಗುಣකතනයක් කරන්න හරියක් නෑ. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් මරුන් බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මණාදී සීලම ප්‍රශංසා ලබ නැත්තන්ගෙන් ප්‍රශංසා ලබන්නේ කෙනෙක් කියනකොට මෙතුම ඇහවා කොහොමද තත්ත්වය ඔබ තේරුම් ගත්තේ? එතකොට කියව උපමාවක්. පින්වත් ජානුස්සෝනි, යම් කිසි ඇතුන් ඉන්න වනාන්තරයකට යනවා, ඇතුන් දකින ඇතුන් හීලෑ කරන ඇත් ගොව්වෙක් නැත්නම් ඇත් වෛද්‍යවරේ. ඔහු මන්ත්‍ර ශාස්ත්‍රයක් දන්නවා, ඇතුන් හීලෑ කරගන්න දන්නවා. ඔහු යනකොට මේ වනාන්තරයේ සම්මුඛ වෙන විශාල ඇත් අඩියක්. මේ අඩිය දැක්ක ගමන් හිතෙනවා මේ නම් මේ ඇත් අඩිය නම් විශාල ඇත් රාජයෝ කියලා හිතෙනවා. ඒ වගේ බ්‍රාහ්මණයේ මම මේ භවත් ගෞතමයන් වහන්සේ ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන අවස්ථාවල මට දකින්න ලැබෙනවා කරුණු හතරක්. ඒ මොනවද කරුණු හතර? මේ රටේ ඉන්න බොහෝ මුසස්, බොහෝම නැනවත්, අනුන්ගේ වාද බිඳින, බොහොම දක්ෂ,
වාදීන සිංහ කියන්න පුළුවන් ශාස්ත්‍රීය වංශිකයෝ ඉන්නවා. මේ ශාස්ත්‍රීය වංශිකයෝ තථාගතයන් වහන්සේ දකින්න ඉස්සර වෙලා බොහොම ගැඹුරු ප්‍රශ්න හදාගන්නවා. සුබතෝකෝටික ප්‍රශ්න පවා හදාගන්නවා. අපි මේ වගේ අහමු. මේ වගේ මෙන්න මෙහෙම අපට පිළිතුරු ලැබෙයි. එතකොට අපි මෙහෙම ප්‍රශ්න කරමු. ඒකටත් උත්තරය ලැබුණොත් මෙහෙම ප්‍රශ්න කරමු. ඔය වාගේ නිමාවක් නොවේනේ ප්‍රශ්න මාලාවක් වොන් ගොතා ගන්නවා. ඒවොන් ගොතාගෙන යනවා බුදුරජාන් වහන්සේ දකින්නේ. මේ දකින්නේ ගියාම බුදුරජාණන් වහන්සේ මේ පිරිසෙන් ඉස්සර වෙලා මියත් වෙන බව දැනගෙන ඒ අත්තන් වෙත යවනවා මෛත්‍රී චිත්ත තරංග ධාරාව. මේ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේට වාදි වෙලා ප්‍රශ්න කරන්නේ ඉස්සර භාණ්ඩ තුන් වහන්සේ කතා කරනවා. මේ කතා කරන්නේ ඒ හැම දෙනා වෙත පැතුරුණු මෛත්‍රී. මේ කතාවේදී මේ අතෝ ගොතාගෙන ආපු ප්‍රශ්න ඉබේම විසඳෙනවා. ප්‍රශ්න අහන්නේ ඉස්සර විසඳෙනවා. ඒ අත්තන් අහන්න ඉතුරුවක් නැහැ එතකොට. ඒ අත්තෝ හිතෙනවා අනේ දෙවියනේ ප්‍රශ්න කෙරුවා නම් අපි පරදිනවනේ. අපි රැවටෙනවනේ. අපි නොදන්න උඹාට පත් වෙනවනේ. කියලා මහත්ම නිහතමානී බවට පත් වෙනවා පමණක් නෙමෙයි. ඒ අත්තෝ තමන්ගේ දෘෂ්ටි අතගෙන දමලා දරුවන් සරණ සැබෑ බෞද්ධයන් බවට පත් වෙලා වැඳ නමස්කාර කරලයි ආපසු යන්නේ. මෙන්න මේක පළමුව මම දැක්ක තථාගතයන් වහන්සේගේ තථාගත පදයක්. ඒ වගේම බ්‍රාහ්මණතුමනි මේ රටේ ඉන්න බොහෝම උගත් ඥානවත් වාද කිරීමෙන් අනුම් බිඳ දමන වාදී විසිංහ වැනි බ්‍රාහ්මණ පඬිවරු ඉන්නවා. ඒගොල්ලොත් ඔය වගේම ගැඹුරු ප්‍රශ්නයන් හදාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් වාඩි වෙලා තමන් අහන්න ගිය ප්‍රශ්න අමතක කරලා බණ පදයකට සවන් දෙනවා. ඒ අත්තොත් අර වගේම හිතනානේ අපි ප්‍රශ්න කෙරුවා නම් අපි පරදිනවා. අපි නොදන්න උඹාට පත් වෙනවා. ප්‍රශ්න නොකල එක අපට වාසියක් වුණා. අපේ හිත දැනගෙන ආගේ තථාගතයන් වහන්සේ අපට කරුණු දැක්වන්නේ කියලා තෙරුවන් සරණ යනවා. මේ දෙවෙනි කාරණයක් මම දැක්කා. මේ වගේම ඉන්නවා රටේ බොහෝම ප්‍රසිද්ධ බොහොම නැනවා වාද කරන්න වුන් අතරින් ජයග්‍රහණය කරන ගෘහපති පඬිවරු ඉන්නවා. මේ ගෘහපති පඬිවරුත් අර වාගේම නානා ප්‍රකාර ප්‍රශ්න ගොතාගෙන එනවා තථාගතයන් වහන්සේ කවත්තන් නැත්තන් කරදවන්න. නමුත් තථාගතයන් වහන්සේ ඔවුන් වෙත දක්වන මෛත්‍රී බලයෙන් ඔවුන් බොහෝම නිහතමානීව බණපදයකට සවන් දීලා ඔවුන්ගේ ප්‍රශ්න ඉබේම විසඳීමෙන් පසුව ඔවුන් අර වගේම පැහැදීමටපත් වෙනවා. අපි මේ ප්‍රශ්න ඇසුවේ නැති එක අපට වාසියක් වුණා. අපි මේ ප්‍රශ්න ඇහවනම් අපි අංක පරාජයටපත් වෙනවා. කියලා බලවත් ප්‍රසාදයටපත් වෙලා සරුවඥන් වහන්සේගේ බුද්ධඥාන ගැන සරුවඥතා ඥාන ගැන පැහැදිලා තෙරුවන් සරණ යනවා. මේක තුන්වෙනි පදයයි. ඒ වගේ ඥානසෝනී බ්‍රාහ්මණතුමනි මං තවත් දැකලා තියෙනවා වැදගත් පදයක්. මේ ලෝකේ ඉන්න අපි බුදුන් අපි රහත් කියලා බොහෝ ශ්‍රමණයෝ. නමුත් ඒ ඇත්තෝ තථාගතයන් වහන්සේ තියෙන වාදාගේ ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන තථාගතයන් වහන්සේ පරද්දවන්න. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා මහිමේ නිසා ඒ තථාගතයන් වහන්සේ වීදුවන මෛත්‍රී බලය නිසා ඒ ඇත්තන්ගේ හදසන්තාන නිවිලා තමයි වාඩි වෙන්නේ. ධනපදයක් සවන් දීගෙන ඉන්නකොට ඒ ඇත්තන්ට තේරෙනවා හෝ අපි මේ ගොතාගනාව ගැටලු ප්‍රශ්න ඇලුවන්නම් අපි පරදීනවා. අපි නොදන්න උඹාට නොදොරුවම් බාට පත් වෙනවා. අනේ ඇසුවේ නැති එක අපට ලොකු වාසියක්. ඊළඟට හිතෙනවා අපි මෙතෙක් කල් අපි බුදුන් අපි රහත් කියලා හිතියට අපේ මාර්ගයේ වැරදි. අපි ගිහින් තියෙන්නේ වැරදි මාර්ගයක. ඒ නිසා අපි පැවිදි වෙන්න ඕන තථාගතයන් වහන්සේගේ පාමුල කියලා පැවිදි ඉල්ල ගන්නවා. පැවිදි ඉල්ලගෙන ධර්මයේ වෙන්නේ රකහාගෙන තේරුම්ගෙන කමතහම් භාවනා වඩලා එකලාව සමති උපාසනා භාවනා තුලින් ඥාන සමාපatti උපදවාගෙන විපස්සනා වඩා රණිකල් යන්නේ සර කෙලසුන්නසා රහත් වෙනවා. රහත් වුණාම හිතෙනවා මෙතෙක් කල් අපි මේ රහත් මඟ ගියා කියලා බුදුන් එවාගෙම රහතුන් කියලා හිතාගෙන හිටියට අපි තා මොහොතකින් විනාශයට ගියා වෙනවා නේද මේ බුදු සසුනට ඇතුළු නූනන.
අපි කෙලෙසයිත මරණයට නේද යන්නේ. අද තමයි අපි නියම තවිද්ද. අද තමයි නියම ශ්‍රමණයෝ. අද තමයි නියම බ්‍රාහ්මණයෝ කියලා ඒ අතෝ සීමිත අසීමිත සන්තෝෂයකට පත් වෙනවා. මෙන්න මේ සතරෙනි පදියත්මම තථාගතයන් වහන්සේ කෙරෙන් දැකගත්තා. ඉන්වර්ජානුස්සෝනී බ්‍රාහ්මණතුමනි මෙන්න මේ කාරණා හතර මම සියැසින් දැක්ක බැවින් මාතේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය මැනගන්න පුළුවන් කමක් නැහැ. මම තේරුම් ගත්තා උන්වහන්සේ නම් අසාධාරණ කාටවත් සමාන කළ නොහැකි අසාමාන්‍ය ප්‍රඥාවන්තයේ කියන එක මං කලින් පිළිගෙන තියෙනවා කියන එක බොහොම ප්‍රීතියෙන් ප්‍රකාශ කළා. එලාවේදී මේ ඥානසෝනී බ්‍රාහ්මණතුම මේ ඥානාවෙන් බිමට බැස්සා. උතුරු සළු එකස් කොට පෙරවගෙන ජේතවනාරාමයේ තියෙන පැත්තට හැරිලා තුන් වාරයක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා නමස්කාර කළා. ඒ මේ තථාගතයන් වහන්සේ මට යම් දාසක දැකගන්න ලැබේවා. මට කතා කරගන්න ලැබේවා. මගේ සරුවඥන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය වටහා ගන්න ලැබේවා කියලා වචනෙන් කිව්වා. හිතින් මේ චේතනාවක් අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. ඉතින් මේ වච්ඡාන ගෝත්‍ර පිළෝතික පරිබ්‍රාජක තුමායකෙනින් ඉවත්ව ගිය අතර හිතමා නගර වීදි සංචාරයේ කරලා එදා උත්සවය නිමවා යම් වේලාවක සුදුසු වේලාවක් සලකාගෙන සරුවඥන් වහන්සේ දකින්න ගිය ජේතවනාරාමයේ සපිරිවරි ජීල බොහෝම ගෞරවයෙන් සතුරු සාමියෙක් කතා කළ එකක් පසක වාඩි වුණා. බොහෝ සෙයින් බෞද්ධ නෝන ඇට්ටක පාට වඳින්නේ නැහැ. වඳින් නැති වුණාට සතුරු සාමියෙක් කතා කරනවා. ඒකත් ඉසිරිත ඒකයි. ඉසේ සතුරු සාමියෙක් කතා කළ මිති ආසනයක වාඩි වුණා. වාඩි වෙලා සරුවඥන් වහන්සේ ඉදිරියේ මේ පිළෝතික පරිබ්‍රාජකතුමා එක්ක කළ සාකච්ඡාව අඩුවක් නැතුව වචනකින් අකුලකින්වත් අඩුවක් නැතුව සියල්ලම බුදුපාමුල කියා සිටියා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ තුන් ලෝකයේ විදෝද අසීමිත මෛත්‍රියේ බලය මේ ඥානසෝනී බ්‍රාහ්මණතුමාගේ හදසන්තාණයට යොමු කරගෙන මෙහෙම දේශනා කළා. බ්‍රාහ්මණතුමනි මේ හස්ති පදය ඒ කියන්නේ ඇටාලේ පීවර සටහනේ උපමාව මෙතකින් සම්පූර්ණ වුණේ නැහැ. ඒ මොකද මේ පිළෝතික පරිබ්‍රාජකතුමා කියලා කියන එක දේශයක් පමණයි. කෙටි කතාවක් පමණයි. එක් පැත්තකින් පමණයි. මොකද මේ ඇතුන් ඉන්න වනාන්තරයට යන වෛද්‍යවරු ඔක්කොම එක වාගේ ඥානවන්ත නැහැ. අතාගේ මේ පාසටාන දැක්ක පමණින් මේ ලොකු වැටෙක් කියලා පිළිගත්තොත් ඒක වැරදි. ඒක අදස්ස හත්තිවනක යෝගයේ තේරුම. හත්තිවන කියන්නේ ඇතුන් එන්න වනාන්තරයේ ඉන්නේ ඇයිදෙන කෙනෝගේ වැඩ නොදන්න කෙනෙක්. මම කියලා දෙන්න නියම දක්ෂ හස්ති ශිල්පියේ දන්න කෙනෝගේ ඇතුන් තෝරා ගන්න පිළිවෙල මම කියලා දෙන්න. ඉතින් මේ ඥානසෝනේ බ්‍රාහ්මණතුමා දැන් ලොකු සන්තෝෂයකින් දෙසවන් නමාගෙන මේක ඇහුම්කන් දුන්නා. ඒ මොකද මේ පිළෝධික පරිභාගිකතුමාගේ කතා ප්‍රවෘතියෙන් මෙච්චර පැහැදුනා නම් ඒ සම්බන්ධ විස්තර විවරණ සරුවඥ ශ්‍රී මුකෙන් අහනකොට කොච්චර සන්තෝෂයක් ඇති වෙන්නේද? අනිත් එක බුදුරජාණන් වහන්සේගේ සිරිත තියෙන්නේ ළඟ ඉන්න කෙනෙකුට හරි දුර ඉන්න කෙනෙකුට හරි ආර්තියෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න තියෙනවා නම් නිරන්තරයෙන් තුන් ලෝකයට විදෝන මෛත්‍රී බලයේ ඒ කුජිනයාගේ හද සංකාණීට යොමු කරනවා. ඔහුගේ වේලාවේදී අමෘත අභිෂේකයක් වගේ හිතට සනසිල්ලක් ඇති වෙනවා. මේකේ මෛත්‍රී බලය. මේක අපට වැදගත් දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි ලක්ෂයක් කෝටියක් අසංකේයයක් දෙනාට හරි බණක් දේශනා කරනවා නම් ඒක ප්‍රතිමෙන් ඒ සීල දෙනාට මෛත්‍රී වඩලයි ආදපත්යෙන් මෛත්‍රියේ වඩනයි පටන් ගන්න. සාමාන්‍ය කිනෝගේ මෛත්‍රිය වගේ නෙමෙයි. චිත්තක්ෂණයකින් පුළුවන් මෛත්‍රියේ ධ්‍යානද සමවදින්නේ. මෛත්‍රියේ ධ්‍යාන සමවදල තමයි මේ මෛත්‍රියේ බලය පවත්වන්නේ සරුවඥන් වහන්සේ සමාධීස්වරයි. සමාධියේ පිළිබඳව උන්වහන්සේ තරම් අධිපති කෙනෙක් නැහැ, ඉසුරුමත් කෙනෙක් නැහැ. උන්වහන්සේට චිත්තක්ෂණයෙන් එක චිත්ත වීතියෙදිම
පුළුවන්කම තියෙනවා ධානය සමාදින්න. ඒකට ඉන්න මෛත්‍රී චේතෝ විමුක්ති කියලා. මේ බලය පුදුමයි. ඕනෑම දුර්දාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා මේ මෛත්‍රී බලයෙන්. කවුරුත් අහලා තියෙනවා නේද අඟුලිමාල කියන සංසාරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව කෙනෙක් නමුත් මහා දුර්දාන්තයෙක් බවට පත් වෙලා හිටියානේ. බුදු ඇතර ලක් වෙලා වැඩියානේ තුන් යොදුනක් මහානේ මෙතුමා සම්මුඛ වෙන්නේ. මේ පියවරක් ගානේ වැඩියේ අර වගේ මෛත්‍රී බලයේ විහිදුවාගෙන. නමුත් අඟුලිමාලතුමා නම් නේ අර හැටි දෙකන් පවත්වමින් පැනගෙන ආවේ නපුරු හිතින් නම සරුවඥන් වහන්සේගේ පාමුල කෙනෙකුට ඔය තාම සුවක සුවේණියට කීකරු ශිෂ්‍යෙක් වැඩියේ බුදුපා මොල පාසංග පිටුවා ගඳලා තමයි ප්‍රවිද්ද ඉල්ලගත්තේ. මෛත්‍රී භාවනා මොහොගේ කමඨාන වුණා. ගඩිකල් යන් දිස්තර සෞකලස් නසා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තුම් යම් රාත්‍රී පුරාම වසුවක් දීපුත්‍රයාට වැඩි වෙලාවක් මහා යුද්ධ කරමින් හිටියේ මේ ආලවක යක්ෂසේනාධිපති මෛත්‍රී බලයෙන් තමයි ගමනේ කොට සෝවාන් ඵලයට පැමිණියේ. මේ වාගේ මහා නපුරු දුර්දාන්ත යක්ෂයන් එවාගෙම සජදරුවන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පල්කූට දණ්ඩ සෝන දණ්ඩාදී බ්‍රාහ්මණවරු කොක්කරසාපේ බ්‍රාහ්මණතුමා එවාගෙම සූචිරෝම කරරෝම් යන යක්ෂයන් එවාගෙම අපලාල නාගරාජයා අග්නිසික ධූමසික වැනි නාගරාජයන් දනපාල හස්ති රාජයන් මේ වාගේ අය පවා දමණය කරලා උපශාන්ත බාට පමුණුවා වදාලේ මෛත්‍රී බලයේ මුල් කොටගෙන. මේක වර්තමානයේ උනත් දේශකයන් වහන්සේලා අනුගමනය කළ යුතුයි කියන එක අපේ පූර්වාචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කළේ තිනවත් අනුශාසනාව. මෙන්න මේක නිසා මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා දැන් බොහෝම ගෞරවයෙන් හරිම සීතල හදවතකින් මේ දාම් පදයේ සවන් දෙන්නේ යමු වුණා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ දේශනා කරනවා ඥානසෝනි යම් කිසි දක්ෂ වූ අතිශයින්ම දක්ෂ වූ හස්ති වණිකේ ඇතුන් ඉන්න වනාන්තරයේ අවිදෙන ඇතුන් තෝරා ගන්න දක්ෂ ඇදුරේ යන වනාන්තරයේ බොහෝ ඇතුන් ඉන්න වනාන්තරයේ යනකොට දකින් ලැබෙනවා විශාල දිගින් පළලෙන් විශාල ඇත්පියවර සටහන් දකින්න. ඔය නිගමනයේ යන්නේ නැහැ. මේ පාස් සටහන නම් මහත් ඇතිකුගේ කියලා නිගමනයේ යන්නේ නැහැ. මොක් නිසාද? මේ වාගේ දිගින් පාලෙන් විශාල ඇත් අදි තේනවා වාමනිකාකින් ඇතින්නියන්ගේ. ඒ වාමනික ඇතින්නේ උස නැහැ වැඩි. නම කකුල බොහොම පළලයි. පියවර පළලයි. නිසා මේ හස්ති වණිකයා හිතෙනවා මේකෙම ඇතින්නම්ගේ වෙන්නත් පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට ඒ වගේම විශාල ඇත්පා සටහන් තියෙන අතරතේ උස ගස්වල ඇඟතුල්ලා තියෙනවා දකින්න. ඇඟතුල්ලා තියෙනවා දකින්න. ඒ මදිවට උසේ තැන්වල අතුරු කිඩි කඩලා අරගෙන තියෙනවා. ඒත් මේ දක්ෂ ඇත්වණිකයා නම් පිළිගන්නේ නැහැ. මොකද ඒ වගේ විශාල පාසටන් ඇති උසින් උස වූ කාලාධිකා කියන ඇතින්න වර්ගයක් ඉන්නවා. මේ කාලාරික ඇතින්යන් උසයි. ඒ නිසා උස ගස්වල ඇතින් වෙනවා උස කැන්වල අතුරිකිලි කඩා ගන්නවා. මෙයා දක්ෂයෙක් නිසා ඒකතාව පිළිගන්නේ නැහැ තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට තියෙනවා අර වගේ විශාල ඇත්පා සටහන් උසය ගස්වල ඇඟ ඇතිලිලා උසින් අතු කඩාගෙන කාලා ඒ මනුලට උස ගස්වල උස් කැන්වල දතින් ඇනලා දලෙන් ඇනලා කිනකන් දකින්න. ඒත් මේ සදා ඥානවන්ත හස්ති වණිකයා පිළිගන්නේ නැහැ. ඒ මොකද මේ වනාන්තරයේ ඇතුන් ඉන්න වනාන්තරයේ ඉන්නවා උච්චා කණේරුකා කියලා ඇතින්න වර්ගයක්. මේ කණේරුකා කියන ඇතින්න උසයි. පා බොහොම විශාලයි. ඒ ඇතින්නියන්ගේ තියෙනවා දල කැකුළු. දෙපැත්තට ඇතුන්ගේ වාගේ විහිදෙන්නේ තියෙන දල කැකුළු තියෙනවා. මේ දල කැකුළු වලින් මේ ගස්වලට අණිනවා. එයින් මේ දල ශක්තිමත් වෙනවා දල උල් දල බවට පත් වෙනවා. ඒක නිසා මේ හස්ති වණිකයා හිතෙනවා මේ උසත් උස් ශරීරය ඇති කණේරුකා කියන ඇතින් යංග වෙන්න පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට මේ වගේම විශාල පා සටහන් තියෙන උස් ගස්වල ඇඟ ඇතිලා තියෙන
උස් කැන්වල අතුරු කිලි කල්ලා දාලා තියෙන උස් දස්වල ගල යන්නලා තියෙන මේ ලකුණු තියෙන අතරේ ගහක් මුල හරි එම නැත්තම් අභ්‍යවකාශක හරි හිතගෙන හරි දිගා වෙලා හරි අත්‍රාජේ දකින. එතකොට හිතෙනවා මේ පළමුවෙන් ඇත් අදි දැක්කේ න්යාදී. උස් දස්වල ඇඟ ඇතිල්ලා තිබුණෙත් න්යාදී. උස් දස්වල දලින් වල තිබුණෙත් මේ ඇතාගේ. මේ තමයි මා සොයාගෙන ආපු ඇතා කියලා මන්ත්‍ර බලයෙන් මේ ඇතා දමනේ කරගෙන මේ ඇතා හීලා කරගන්න. හීලා කරගෙන එක්ක රජුරුවන්ගේ මංගලයට ආබාධ පමුණු වුණා. එම නැත්තන් තමන්ගේ වැඩකට මේ ඇතා ගන්නවා. මේ විදිහට මේ දක්ෂ ඇතුන් අබා මේ හැසිරෙන වනාන්තරයේ දක්ෂතාවය ඇති ඥානවන්ත ඇද්දෝවා ඇතේදුරා මේ ඇතා තෝරගත්තා. ඒ වගේ ජානුස්සවනී බ්‍රාහ්මණතුමනි මේ තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙනවා. දැන් මේ මාතෘකා කළ පාඨයට දැන් හැරෙන්නේ. එද තථාගතෝ ලෝකේ උක්කජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. මේ ලෝක ධාතුවේ තථාගතයන් වහන්සේ පහළ වෙනවා. මෙතන මේ ලෝක ධාතුවේ කියලා සඳහන් කෙලේ ලෝක ධාතු අනන්තයි. මේ අනන්ත ලෝක ධාතු අතරින් ඉද කියලා වෙන් කෙලේ මේ මංගල ලෝක ධාතු විතරයි සත් සරුවඥන් වහන්සේ නමක් පහළවන්නේ. දස දහසක් වල තියෙනවා ජාති ක්ෂේත්‍රිකලේ පහළ වෙන්නේ නැහැ. කෝටි ලක්ෂයක් සක්වල කියලා තියෙන ආඥා ක්ෂේත්‍රයේ හේතනක පහළ වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ නම. අසංකේය අප්‍රමේය ලෝක ධාතු තියෙන විශේෂ ක්ෂේත්‍රය කියලා. හේතනකවත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ කොහෙද? ඉද. එනම් මේ සක්වල පමණයි. මේ සක්වල සරුවඥන් වහන්සේ නමක් පහළ වෙනවා. කොයි විදිහේ තථාගතයන් වහන්සේ නමක්ද? අරහං සවාසන සකල ක්ලේශයන් කෙරින් දුරු වූ හේයින් අරියත් නම් වූද සම්මා සම්බුද්ධෝ තුන් කාලයේට ඇති ਸਰව ධර්මයන් චතුරාර්ය සත්‍ය නම් වලා ਸਰවාකාරයෙන් ආબોධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වූද විද්‍යාචරණ සම්පන්නෝ මේ විද්‍යාවෙන් අෂ්ඨ විද්‍යාවෙන් හා පසල චරණ ධර්මයෙන් සමන්වාගත වූද සුගතෝ සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන්ගත් බැවින් අන්තද්දේ වර්ගිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් බැවින් සතර මඟණෙනින් නැසෙන කෙලෙසුන් වෙත නැවත නොපැමිණීමෙන් ගමන්ගත් බැවින් සෝබන වූ සාර්ථක වූ සද්ධර්ම දේශන ඇති බැවින් එවාගෙම සෝබන ගමන් විලාසිත ඇති බැවින් සෝබන ශරීර අවයව ඇති බැවින් සුගත ගුණයෙන් සමන්විත වූද ලෝකවිදූ සකල ලෝක සත්‍යයන් ලෝක ලෝක සමුදේ ලෝක නිරෝධ උපාය කියන ਸਰවාකාරින් ලෝකේ ආબોධ කළ බැවින් ලෝක විදූ නම් වූ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ගුණයන්ගෙන් උත්තරීතර වූ ගමනේ කටයුතු දිව්‍ය බ්‍රහ්ම මිනිස්ය නාග සුපර්ණ සිද්ධ විද්‍යාදර තිරස්චීනාදී අනන්ත සත්‍යයන් සුදාන්ත බාට පමිනෙීමේ අනුත්තර ආචාර්යයන් වහන්සේ නමක් බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරකී නම් වූ එවගේම සකල ලෝක සත්‍යයට මෙලව අර්ථේ පරලෝ අර්ථේ නිර්වාණ පරමාර්ථේ කියන අර්ථයෙන් අනුශාසනා කරන බැවින් සහ ජාත්‍යාදී සංසාර කාන්තාරින් එතර කරවා සත්‍යයන් නිර්වාණ ෂේම භූමියට පමුණුවන බැවින් දෙවි මිනිසුන් දෙ සාත්‍රු නම් වූ බුද්ධෝ සමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන සූවිසි ආසන්න ගණන් ජනතාව නිවන් පොර පමුණුවන බැවින් බුද්ධ නම් වූ භගවා පුණ්‍ය භාග්යෙන් අගතන්පත් බැවින් සහ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින්ද සර්ව ධර්මයන් සීලු ආකාරයෙන් බෙදමින් දහම් දෙසූ බැවින්ද එවාගේම තුන් ලෝක ධාතුෙහි උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද භවගම නාසං කළ බැවින්ද භගවානං වූ සරුවඥන් වහන්සේ ලෝ පහළ වෙනවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමන බ්‍රාහ්මණින් පජන් සදේ මනුස්සං. ඒ මේ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ගේ මිනිසුන් සහිත සමස්ත ලෝක තත්වය සයං අභිඤ්ඤා සත්‍තිකත්වා පවේදේති. තමන් වහන්සේම සරුවඥතා ඥාණයෙන් ආબોධ කොටගෙන ලොවට දේශනා කරනවා.
සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වෝද මැද යහපත්වෝද අග යහපත්වෝද ත්‍රිවිද කල්යාණ සම්ප්‍රයුක්ත සම්පන්න වූද සාත්තං සබ්බංජනං කේවල පරිපුන්නං බ්‍රහ්මචාරියම් ප්‍රකාශේති. අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පූර්ණ වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පහදා දෙමින් ලෝක ධම් දෙසෙනවා. නම් ධම්මං සුනාති ගාපතිවා ගහපති පුත්තු වා ඒමේ නෛර්යානික සේ සද්ධර්මයේ නනව ගෘහපතියේ කරි ගෘහපති පුත්‍රේ කරි ආහන. සෝතං ධම්මං සුත්වා ඉති පටිසංචිත්කති. ඒමේ ධර්මයේ වූ අසල මෙහෙම කල්පනා කරමු. සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා. ජීජේ ජීවිතේ නම් කෙලෙස් අවසන දූවිලි මාර්ගයක් වගේ. පැවිදි ජීවිතේ නම් නිදහස් අභ්‍යවකාශයක් වගේ. මම මේ කියන ධර්මය ආબોධ කර ගන්න නම් මේ කෙලෙස් අවිස්සන ජී ජීවිතෙන් ඉවත් වෙලා අනගාരികව පැවිදි වෙන්න පැත්නම් මැනවේ කියලා හිතලා ගඩි දවසයක් අන් විස්තර වෙලා තමාසතු සුවල්ප හෝ මහත් හෝ භෝග සම්භාර අත්තර දාල තමන්ට සම්බන්ධ සුවල්ප හෝ මහත් හෝ ඥාති පිරිවරගෙන් ගෙන් වෙලා කිසි කෙස්සවුල් බාලා කසාවත් ඇඳ පෙරවාගෙන සසුන්ගතව පැවිදි වෙනවා. අනගාരികව පැවිදි වී ධර්මයේ විනේ හදාරලා ඉතා උසස් වූ ආර්ය සීලස්කන්ධයක් පුරනවා. හේතනත්තා ප්‍රාණඝාත දත්තා දානාදී මේ සීලුම අකුසලයන්ගෙන් හිත වෙන් කරගන්නවා. ඒ වගේම තමන් ඩකක සීල දෙයින් වෙන් වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සීළු සතුන් ලැබේ දෙනවා. අදත්තා දානෙන් වැළකීලා පරණ ධාර්මික අවංක භාවයේ පුරුදු කරනවා. අබ්‍රාහ්මචාරියාවෙන් වැළකීලා ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචාරී කෙනෙක් වෙනවා. මුසාවාදයෙන් වැළකීලා සත්‍යයෙන්ම සත්‍ය භාවිතා කරන සත්‍යවාදී කෙනෙක් වෙනවා. එවගේම කේලාම්බස් කීමෙන් වැළකී සමගදන් වඩන වචනම පාවිච්චි කරනවා. පරිසබස් කීමෙන් වැළකී මුරුදු මූලක වචනම පාවිච්චි කරනවා. හිස්බස් කීමෙන් වැළකී දෙලව වැඩදායක වචනයක්ම භාවිතා කරනවා. එවගේම අනුන්ගේ දෙයට ආසා නොකර අනුන් සතු වස්තුව කෙරෙහි බිඳක්වත් ආසා නොකර අනභිජ්ජා පුරුදු කරනවා. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකී මෙත්තා ගුණේ වඩනවා. විසදුක ගැනීමෙන් වැළකී සම්මාදිට්ඨිය මැනවින් පුරනවා. එවාගෙම අමුමස් අම ධාන්‍ය සංරුවම් මුතුමෙනි නිලමුදල් ආදී පිළිගැනීමෙන් වැළකෙනවා. යත්පත්ති දෙකඩන් ආදී පිළිගැනීමෙන් වැළකිනවා. ඉස්ති කුමාරිකාදීන් පිළිගැනීමෙන් වැළකිනවා. එවාගෙම සොරකම් කිරීම වංචා කිරීම සාහසිකම් කිරීම ආදීන් සම්පූර්ණයෙන් වැළකිනවා. එවාගෙම ඇතුන් අසුන් ගව මහස ආදීන් පිළිගැනීමෙන් වැළකීනවා. එවැගේම උන්වහන්සේ මෙහෙම උසස් සීලස්කන්ධයක් පුරනවා. ඒකට කියන කෝටියක් සංවර සීලයේ කියලා. ඒ කෝටියක් සංවර සීලයේ පුරමින් උන්වහන්සේ සැපයක් විඳිනවා. ඒකට කියනවා අනවද්‍ය සුඛය කියලා. සීලයක් රැකීමේදී කයින් වචනෙන් වරදක් නොවන බැවින් එයින් ලැබෙන නිරාමිස සැපයට කියනවා අනවද්‍ය සුඛය කියලා. මේ සෝය උන්වහන්සේ වින්දනය කරනවා. එසේ වින්දනය කරමින් ආර්ය ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඇසෙන් රූපයක් දැකලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කනින් ශබ්දයක් අහලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. නාසිකාවෙන් ගඳ සුවඳක් දැනගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. දිවෙන් රස නිරසින් ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කයින් සැප හෝ දුක් හෝ ස්පර්ශයක් ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හිතට එන්නේ අරමුණකදී ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මේ දොඩතු හයෙන් ලැබෙන සෑම අරමුණකදීම යෝනිසෝ මනසකාරයෙන් යුතුව ඉෂ්ට වූද අනිෂ්ට වූද සුභ වූද අසුභ වූද හැම අරමුණකදීම කුසල්සේත් පහළ වෙන ඇතේ ඉන්ද්‍රිය සංවරය කරගන්නවා. ඒකට කියන ආරි ඉන්ද්‍රිය සංවරය කියලා. එයින් උන්වහන්සේ සැපයක් විඳිනවා. කුමබ්දේ සැපයේ ඒකට කියන අව්‍යාසයක සැපය කියලා. අව්‍යාසයක සැපය කියන්නේ කෙලසුන්ගෙන් කෙක් නොවූ සැපය. දැන් මේ ඉඳුරම් පිනවන කෙනෙකුගේ ඉඳුරම් පිනවීමේදී හිත කෙලෙසුන්ගෙන් තෙමෙනවා. කෙලෙසුන් වැගිරෙනවා. එවැනි තත්ත්වයක් නැති නිසා උන්වහන්සේගේ සිත අව්‍යාසයකයි. කෙලෙසුන් වැගිරෙන්නේ නැහැ. කෙලෙසුන්ගෙන් සිත තෙත් වෙන්නේ නැහැ. එයින් උන්වහන්සේ පුදුමාකාර නිරාමිස ධර්ම සත්‍යයක් විදිනවා. ඒකට කියන ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. ඊළඟට උන්වහන්සේ තවත් ගුණයක් පුරනවා. ඒකට කියනවා ආර්ය සන්තෝෂය කියලා. කීවරය පිල්ලපාතේ සේනාසනේ ගිලන්පස කියන මේ
සිව්පසේ පිළිබඳව දොළොස් ආකාරයක ප්‍රීතියක් උන්වහන්සේ විඳිනවා. ඒකෙදී නිරාමිස සන්තෝෂය කියන්නේ. ඒකේ තියෙන දන් කීවරයක් නම් වික්ෂුන් වහන්සේර කීවරය ගැන තියෙනවා යථාලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය කියලා තුනක්. වික්ෂුන් වහන්සේර යටෙන් දෝන කීවරයක්. අඳන කීවරේ, පාටියේ, තනිපොඩ සිවුර, දෙපොඩ සිවුර මේ විදිහට කීවර තියෙනවා නව වර්ගයක්. ඒ කීවරේ සමාන ලැබුණා පංසකෝල වශයෙන් හරි. නැත්තම් සදහවතුන්ගේ ධාර්මිකෝ පිළිගැනීමේකින් ලැබුණා. ඒ ලැබුණ සිවුර දලණ ගොරෝසුනම් ඒ තමා ඒකින් සෑහෙනවා. මුරුදුන් මොලොක් නම් ඒකින් සෑහෙනවා. ඊට වඩා දෙයක් සෑහෙන්නේ නැහැ. තමන් ලැබිච්ච එක දල සිවුරක් ඊට පස්සේ හොඳ සිවුරක් ලැබෙනවා කියලා ගන්නෙ නැහැ. අර ලැබිච්ච දෙයින් සන්තෝෂු නම් යථාලාභ සන්තෝෂේ. යථා බල සන්තෝෂේ කියන්නේ තමන් සමාරුවේට අසනීපාගියක් නිසා දුර වෙලයි. දල සිවුරක් ලැබුණා පරිභෝග කරන්න අපහසුයි. එතකොට මොකද කරන්නේ? නිහතමානීව තව නිරෝගී ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේක දීලා උන්වහන්සේගෙන් ලැබෙන මුරුදු මොලක් කීවරයක් බාර ගන්නවා. ආශාවෙන් නෙමෙයි පහසු වෙරණේ පිණිස සුවදත් වේ. මේකදී යථා බල සන්තෝෂය කියේ. යථා සාරූප සන්තෝෂය කියන්නේ පින් ඇති උතුමන්ද බොහොම ප්‍රණීත සිවුරු ලැබෙනවා. ප්‍රණීත සිවුරු ලැබුණම හිතෙනවා මේක මට වඩා හොඳයි මගේ ආචාර්යයන් වහන්සේට, මගේ උපාධ්‍යායන් වහන්සේට, සංඝ භාරය උසුලෙන සංඝිස්තරයන් වහන්සේට, ධර්ම කතිකයන් වහන්සේට මේක හොඳයි කියලා ඒ ප්‍රණීත චීවරයේ පිරිනමනවා. තමම් පංසුකූල වශයෙන් හරි ලැබෙන සිවුරකින් යැපෙනවා. මේක ඉන්නවා යථා අසාරූප සන්තෝෂ. ඉතින් මේ තුනෙන් උන්වහන්සේ සිද්ධ කරන්නේ තමාගේ නිරාමිස ප්‍රීතියක් වින්දිනී කර ගැනීම. ඒ කිසි දෙයක තණ්හා දිට්ඨිමාන උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒක පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඒ වගේම පින්ද පාපිය ගැන, සෙනසුන ගැන, ගිලන්පස ගැන ඔය තුන් තුන් ආකාරයෙන් යථා ලාභ, යථා බල, යථා සාරූප්‍ය කියන තුන් ආකාරයෙන් උනාස නිරාමිස සැපතක් සතුටක් වින්දිනී කරනවා. මේකෙදින් ආර්ය සන්තුෂ්ඨිතාවය කියන්නේ. එයින් උන්වහන්සේ පුදුමාකාර අල්පේච්ඡතා ගුණයකින් බොහොම නිසංසල බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. තවත් උන්වහන්සේ පුරනවා ආර්ය සති සම්පජඤ්ඤය. ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරියට යන්නේ පියවරක් ගන්න කුසල සිහියෙන් මනසිකාරයෙන් භාවනා. ආපස්සට එන්නේ සතෝ සම්ප්‍රජානකාරී කුසල සිහිය. හැරී බලන්නේ. එවාගෙන් ඉදිරි බලන්නේ. අතක් පයක් නමන්නේ. දිගාරින්නේ. සීවරේ අඳින්නේ. පෙරවන්නේ. පාත්‍රයක් අතට ගන්න. භාජනයක් අතට ගන්න. ඒවා දෝහණය කරන්නේ සිහිනුවදී. පින්දපාතේ පිළිගන්නේ. පින්දපාතේ වළඳන්නේ සිහිනුවදී. එවාගෙම ශාරීරික කටයුතු වල මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, වැසිකිලි වැසිකිලි යාම හැම දෙයක්ම සිහිනුවණින් කරනවා. කොටිම භාවනා මානසිකාරය. එවාගෙම උන්වහන්සේ කුඩා කුඩා ගමන, සිටීම, වාඩි වීම, නිදීම, නිදි මැදීම, කතා කිරීම, නිස්සබ්ද වීම. මේ සියල්ලම උන්වහන්සේ සිහිනුවණින් කරනවා. මේ සිහිනුවණින් කිරීමට කියනවා ආර්ය සති සම්පජඤ්ඤය කියලා. ඒකේ තියෙනවා සම්පජඤ්ඤ හතරක්. යම්කිසි ක්‍රියාවක් කරන්න ඉස්සර ඒ ක්‍රියාව ගැන මේක කුසල් අකුසල් සිද්ධ වෙන ඇති බලලා කුසලයක් බවට හරවා ගැනීම සාර්ථක සම්පජඤ්ඤය. ඒ කරන ක්‍රියාව තමන්ගේ සීලයට, තමන්ගේ සංවරයට, තමන්ගේ බ්‍රහ්මචර්යාවට, තමන්ගේ ජීවිතයට බාධාවත් නොවන හැටියට තෝරා ගැනීම සත්‍රාය සම්පජඤ්ඤය. ඊළඟට භාවනා මනසකාරයෙන් ඒ කරන ක්‍රියාවේ යෙදීම ගෝචර සම්ප්‍රජඤ්ඤයයි. ඊළඟට ඒ ක්‍රියාව කරන්න පළමුව ක්‍රියාකව කළ අවසානයේ නාසයක හරවන ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඒකට කියන්නේ අසම්මූල සම්ප්‍රජඤ්ඤය කියලා. මේ හැම ක්‍රියාවක් ගානේ සතරාකාරයෙන් සීයයි නුවණයි හසුරු වෙනවා. මේක ඉතාම වැදගත් මනසකාරයක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙනවා නේද? තුන්වෙනි වාරයට චතු සම්පජඤ්ඤය පබ්ද කියලා. ඒක කියන්නේ මේ ටික තමයි. ඒකින් උන්වහන්සේ තවත් දුරට ආධ්‍යාත්මික සෝයක් විදිනවා. දැන් උන්වහන්සේ ආර්ය සීලස්කන්ධයක් දරාගෙන ඉන්නවා. ආර්ය සති සම්පජඤ්ඤය පුරුදු කරනවා. ඒ වගේම ආර්ය සන්තුෂ්ඨිය පුරුදු කරනවා. ඊළඟට ආර්ය සති සම්පජඤ්ඤය පුරුදු කරනවා. ඉන් උන්වහන්සේ සෑහිමෙදපත් නොවි සේනාසනයකට යනවා විවේකස්ථානයකට ආරණ්‍යයක් දුක්ඛමූලයක් ශූන්‍යාගාරයක්
එවාගේම ගල් ගුහාවක් එහෙම නැත්නම් කිදුරු වලින් ආවරණය වෙච්ච තැනක් වනගුම්බයක් සෝම් පිටතනයක් මේ වාගේ ජන ශූන්‍ය තැනක් තෝරගන්නවා. තමන්ද සත්‍රාය සේනාසනයක් තෝරගෙන උන්වහන්සේ උදේවරුේ පින්දපාතේ හැසිරිලා සත්‍යවේක්ෂාවෙන් පින්දපාතේ වරඳලා ගතකට හොඳින් සෝදනීය කරගෙන එවාගේ බක්මත කියන අර ආහාර ගැනීමෙන් ඇතිවෙන අපහසුතාව ස්වල්ප වේලාවකින් සක්මන් කිරීම ආදීකින් යටපත් කරගෙන බද්ධ පරියන්කය බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙන තමන්ගේ සීලියා වර්ජනා කරනවා. සීලියා වර්ජනා කරමින් කෙරීමෙන් හිතට ඇති කරගන්නා බලවත් ශ්‍රීම සීලමය ප්‍රීතිය. ඊළඟට උන්වහන්සේ පටන් ගන්නවා සමත භාවනාව. සමත භාවනා තියෙනවා 40ක්. එයින් ඥාන වර්ධන භාවනා 30ක් තියෙනවා. ඒ තියෙන තමාට වඩා සත්‍රාය කර්මස්ථානි තෝරගන්නවා. අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන සතියෙන් කර්මස්ථානි පටන්ගෙන උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා අහිත පුරුදු කරනවා. ප්‍රථම ඥානයත් ලබනවා ඒක වශී කරගන්නවා. දෙවෙනි ඥානයත් ලබනවා වශී කරගන්නවා. තුන්වෙනි ඥානයත් ලබනවා වශී කරගන්නවා. හතරවෙනි ඥානයත් ලබනවා වශී කරගන්නවා. ඒ වශයෙන් කරගන්න කොට උන්වහන්සේ හිතෙනවා අනේ මේ ධ්‍යාන මේ මොනතරම් සැපයක්ද නිරාමිස සැපයක් මේක නම් බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා බුදුගාත සාධකයක් කියලා පිළිගන්නේ නැහැ. ඒ මොකද? බාහිර සාකෘරුත් මේ ධ්‍යාන වර්ණයට ඉන්නවා. ඊළඟ කසින ධ්‍යාන වඩනවා. අසුභ ධ්‍යාන වඩනවා. කොහොම අෂ්ඨ සමාපatti මුකදවනවා. මේ අෂ්ඨ සමාපatti මුකදවද්දී සැබෑ ඥානවන්ත යෝගාවචරය සරුවඥන් වහන්සේ සරුවාකාරයෙන් සරුවඥය කියලා හිතන්නේ නැහැ. ඒමත් නිසාද මේ කියන සමාපatti බාහිර තාපස වලත් උපද්ද වෙනවා. නිසා මේක නියම සරුවඥතාඥානෙම නෙමෙයි. අර මුලින් සඳහන් කළානේ දක්ෂ ඇද්දවුවා වනාන්තරයේදී ගියාම ඇත්තයිකගේ පියවර සටහන් දැක්ක පමණින් ගණන් ගන්නෑ කියලා ලොකු ඇටික් කියලා. උසේ ගස්වල ඇතිල්ලා තියෙනවා දැක්කත් ගණන් ගන්නෑ. උස ගස්වල ගලින් ඇලලා තියෙනවා කිව්වත් දැක් ගණන් ගන්න. දකින්නකම් ගණන් ගන්න. මහා අත්‍රාජයා දැක්කාමනේ ගණන් ගන්න. ඒ වගේ නියම ඥානවන්ත යෝගාවචරයා මේ ධ්‍යාන සමාප්‍රති ලැබීමෙන් පමණක් බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හරි හැටි දැක්කේ නැහැ, පිළිගත්තේ නැහැ. නමුත් දැන් ඉදිරියට මේ අසු සමාප්‍රති ලාභයේ හැරෙනවා විපස්සනාවට. ධාතු මනසිකාරි විපස්සනාට හැරිලා විපස්සනා කරගෙන යාමේදී නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවනවා. තවන්න නිස්සතාවට ගි ප්‍රතිපරිග්‍රහ ඥානෙ උපදවනවා. තවන්න නිමාවට ගි ඔයගෙම සම්මාසන ඥානෙ, උදයවිය ඥානෙ, භංග ඥාන, භාතුකාඨාන ආදීනව නිබ්බිදා ඥාන, මුංචුතුකම්මිතා ඥාන, පරිසංකා ඥාන, සංකේක්ෂණා ඥාන කෙන මේ ඥාන පරම්පරාව නිසිසේ වඩනවා. එයින් තුන්වාසයේ තව නියම නිස්සාවට පත්ුනේ නැහැ. ඊළඟ තුන්වාසයේ සෝවාන් ඵලයට පත් වෙනවා. දැන් උන් ආර්ය සත්‍ය අතර දැකගත්තා පළමිනි වරට. ඒත් නෑ උන්වාසයේ සියල්ලෙන් සියල්ල බුදුරජාන් වහන්සේ සරුවක් නෑ කියලා එතන බෑ සද්ධා විස්තාවර වෙනවා. කොහොම සකදාගාමී අනාගාමී වෙනවා. අනාගාමීලා උන්වාසයේ පුළුවන්කම තියෙනවා අභිඥා බල උපදවන්න. දැන් ඉතින් සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධියේ පිළිබඳව සම්පූර්ණත්වයට පත් වෙන අනාගාම වෙනකොට පූර්වීය නිවාස ඥානයට යොමු වෙනවා. පූර්වීය නිවාස ඥානෙ මනවින් දකිනවා කාල්ප ගණන් කාල්ප සිය ගණන් ඈතට බලන. ඒත් නෑ නිස්සාවට ගි. ඊළඟට දිබ්බ චක්කු ඥානයට හැරෙනවා. ඒකෙදිත් අතීත අනාගත වර්තමාන හිත ඇතියද මෙදි සෑම සංස්කාර දිවකින් දකිනවා. ඒත් නිස්සාවට යන්නේ නෑ. ඊළඟට හරවනා චතුරාර්ය සත්‍ය අවබෝධයට එන්නේ සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් ගියලා අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙලා ප්‍රතිවේක්ෂා ඥානයෙන් තමන් වහන්සේ අරහත්ත්වයටපත් වූ හැටි නුවණින් තේරුම් ගන්නකොට අර හස්ති වණිතයා දක්ෂ වූ ඇද්ගෝවා ඇත්පාගයා සියසින් දැකලා මේ තමයි මා මුලින් දැක්ක පියවර සටන් අයිති ඇතා කියලා නිස්සාවටපත් වෙනවා. වගේ බ්‍රාහ්මණයේ මගේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා මේ අරිහත්ත්වයට පත් වීමෙන් සම්මා සම්බුද්ධ වතසෝ භගවා
ඒ සරුවඥන් වහන්සේ ඒ කාන්තෙන් සම්මා සංබුද්ධයි ස්වාක්කාතෝ භගවතා ධම්මෝ. ඒ සරුවඥන් වහන්සේගේ ධර්මය ඒ කාන්තේම ස්වාක්කාතයි. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ භාගතුන් වහන්සේ ඒ ශ්‍රාවක සංඝරත් ඒ කාන්තෙන් සුපටිපන්නයි කියලා නිස්සාවටපත් වෙනවා. ජානුසෝනි බ්‍රාහ්මණ තුමනි, මෙන්න මේකයි අත්පා උපමාවේ නියම තේරුම කියලා මේ තුල්ලහත්ති පදෝපම සූත්‍රයේ ඉතා පැහැදිලිව ජානුසෝනි බ්‍රාහ්මණතුමාට දේශනා කළ වෙලාවේ මේ විදිහේ මහා උදාර අදහස් ඇති, එවාගේ උදාර කීර්තිමත් වූ, මහා ධනවත් වූ, මහා ප්‍රසිද්ධ වූ, යස පරිවාර සම්පන්න වූ මේ ජානුසෝනි බ්‍රාහ්මණතුමා ආසනෙන් නැගිටලා බුදු පාමුල ශ්‍රී පාදේ පිරිනම පිරිමදමින් වැඳ නමස්කාර කළා. වැඳ නමස්කාර කරමින් කියනවා, අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම. භවත් ගෞතමයන් වහන්සේ දේශනේ විශිෂ්ටයි, භවත් ගෞතමයන් වහන්සේ දේශනා සිසින් විශිෂ්ටයි. සේතං භෝගෝතම නික්කුජ්ජිතං වාක්කුජ්ජේ, භවත් ගෞතමයන් වහන්සේ යටිකුරු ඌවක් උඩුකුරන් උඩුකුරු කරන්න යම්සේද, ඒ වාගේ යටිකුරු වෙලා තිබුණු මගේ නුවණ උඩුකුරු වෙලා විවෘත වුණා ස්වාමීනි, දේශනේ විශිෂ්ටයි. එවාගෙම පටිච්චන්නම් වා විවරයේ නැසුණු ගයක් විවෘත කළ දක්ුණා වාගේ ස්වාමීනි, වහන්සේගේ දේශනේ තුලින් මට මේ ශාසනය පිළිබඳව විවෘතාභෝධයක් ලැබුණා, දේශනේ විශිෂ්ටයි. මූලස්සවා මග්ගං ආසික්කේයේ, මම් මුලා වූ එකට පාර කියා දෙන්නක් මෙන් මට නියම මාර්ගය වහන්සේගේ දේශනින් පැහැදිලි වුණා ස්වාමීනි, දේශනේ අතිශයින් විශිෂ්ටයි. අන්ධකාරේ මා තේල පර්ජෝතන් ධාරයේ, ඝනාන්ධකාර වේලාවක හොඳ ආලෝකය ඇති තෙල් පහනක් දැල්වා වගේ මගේ සිතට විශාල ආලෝකයක් ලැබුණ ස්වාමීනි, දේශනේ විශිෂ්ටයි. මම අද පටන් දිවිහිමේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙක් බව පිළිගන්නා සේක්වා, උපාසක කෙනෙක් බව පිළිගන්න සේක්වා කියලා බුදු පාමුල වැන්දා. මේ තමයි චුල්ලහත්ති පදෝත්තම සූත්‍රයේ කටි සාරාංශය. මේ දේශනේ අපේ ශ්‍රී ලංකාවට වැඩම කරවා වදාළේ මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පර්වතයේදී දේවානම් පියතිස්ස රජතුමා ප්‍රදාන 40,000ක් සිංහල පිරිසට පළමුවෙන් දෙසූ ධර්ම දේශනාව. මේ දේශනාව තුළින් දේවානම් පියතිස්ස රජතුමා බුද්ධ ධර්මයේ ගැන මනා ආභෝධයක් ලබා ගත්තා. මේ 40,000ක් පිරිසේක තෙරුවන් සරණ ගින් පසුදින දානෙට ආරාධනා කළා. පසුදිනසත් මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රදාන සත් නම රජවාසයට පින්දපාතේ වැළලා එහිදී ධම් වළඳලා දෙසූ ධාමින් අනුලාදේවිය ප්‍රදාන 500ක් දෙනා සෝවාන් ඵලයට පත් වුණා. දෙවෙනි දවසේදී එසේම 500ක් දෙනා සෝවාන් ඵලයට පත් වුණා. මහමෙන්නා උයනේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයේ පූජා කිරීම නිසා හත් දවසක්ම මහමෙවුනා උයනේ වැඩ ඉඳගෙන දිනපතා දෙසූ ධාමින් 500 බැගින් සියලු දෙනා සෝවාන් ඵලයට පත් වුණා. අටවෙනි දවසේදී මිහිඳු මහ රහතන් වහන්සේ ආපසු මිහින්තලාට වැඩියම රජතුමා බියටපත් වෙලා මහත් පිරිසක් ගියා නැවත ආරාධනා කරන් ලංකාවේ වැඩ ඉඳි කියලා. ආපසු ධම්මදී උත්තරයට වැඩි කියලා බයටපත් වෙලා. නමුත් වඩින අදහස නෙමෙයි තිබුණේ, වස්ස සීමේ අදහසයි. එතෙන්දී අරිත්ත කුමාරයන් ඇතුළු 55 දෙනෙක් කීවර පරිස්කාර සෝදානම් කරගෙන වෙත් මේ ගලෙදී ගල් සලාමේදී රජතුමාට කිව්වා, දේවයන් වහන්සේ අපි මහණෙනි ආසපද මහානගම ලබා දෙයි. රජතුමා බොහොම ප්‍රීතිමත් වුණා. දැන් ගෝල පිරිසක් ලංකාවේ ඇති වුණත් ආපසු වඩින එකක් නැහැ කියලා මිහිඳු මහ රහතන් වහන්සේට තවරුවා මේ 55 දෙනා. මේ 55 දෙනා ඉසේකසෝද බාන වේලාවේම සෞකලේශනසා රහත් වුණා. මේ තමයි ලංකාවේ පළමුවෙන් පැවිදි වෙච්ච 55 දෙනා සිංහල දරුවෝ. සිංහල දෙමව්පියන්ගේ සිංහල දරුවෝ මොනතරම් පුණ්‍යවන්තද, ඉසේකසෝද බාන ගොතම කුරාග්ගෙහිදීම අරිහත්ත්වයට පත් වුණ පිරිසක් බවට පත් වුණා. ඊට පස්සේ දිනපතා මුකුල දරුවෝ පැවිදි වෙන්න පටන් ගත්තා. යටි දාසයක් යන්නේ මැත්තේ ශ්‍රී ලංකාගේ ප්‍රධානී තලයේහි ගෞතම සම්බුද්ධ ශාසනයේ මුල් බැසගෙන ප්‍රතිස්ථාවට පත් වුණා. වැඩි කලක් යන්නේ සරමේ අරිත්ත මහ රහතන් වහන්සේ ප්‍රධාන සිංහල බුද්ධ පුත්‍රයන් වහන්සේලා ත්‍රිපිටක ධාරී වුණා.
ථූපාරාමයේදී මිහිඳුමා රහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් ගිනි සංගානාවක් කළා. මහකොළොද කම්පා වුණා. ඒක 40,000ක් රහතන් වහන්සේ වැඩ ඉඳලා මේ පොසොන්පුර 15වක් බොහෝ දවසේ තවත් විශේෂ සිද්ධියක් තමයි බුදු වීමෙන් දෙවෙනි අවුරුද්දේදී ශාක්‍ය කෝලිය වංශ දෙකෙන් පැවිදි වූ 500ක් ශාක්‍ය කෝලිය භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළ කුණාල ජාතක දේශනේ පවත්ලා සෝවාන් ඵලයට පමුණුවලා ශාක්‍ය ජනපදයේ මහාවනයේට වැඩම කරවලා ඒ පිරිස එකම මොහොතේදී පෙරපසු නොවි 500ක් දෙනා අරිහත්යේ දීපත් වූ සුබ මොහොතේදී දස දහසක් ලෝක ධාතු වලින් දෙවියෝ බ්‍රහ්මෝ රැස් වුණා මහා වනයේත. එදා සරුවඥන් වහන්සේ මහා සමී සූත්‍ර හතක් දේශනා කළා. එක එක සූත්‍ර දේශනාවකදී කෝටි ලක්ෂයේ බැගින් දෙනා රහත් වුණා. අසංකේය අසංකේය පිරිස පමණ මඟඵල නිවන් ලබා ගත්තා. ඒ සිද්ධියත් මේ පුසුන්පුර 15වක් බොහෝ දවස සිද්ධ වෙ කීතා වැඩගත් ආශ්චර්ය සිද්ධිය. මේ විදිහට පූජනීය දවසක් වූ මේ විශාල පුසුන්පුර 15වක් බොහෝ දවසේදී ඉතින් ලංකා පුරාම සෑම විහාරස්ථානයක බොහෝ සිං පාඨශාලාවන්හිදී භාවනා මධ්‍යස්ථානවල ආරණ්‍ය සේනාසනවල සිය ගණන් දහස් ගණන් දෙනා සීල භාවනා ප්‍රතිපත්ති පුරමින් බුද්ධ පූජා පවත්වනවා. ඒ මේ බුද්ධ පූජාවන් අතරත අදත් මේ දවසේදී මේ චුල්ලහත්්‍ය පදෝම සූත්‍රයේ මං එතුනා ලංකාවේ නොයෙක් තැන්වල දේශනා කරනවා. මේක නැවත නැවත කියවන්න වටිනා සාර ගර්භ ශාසනය හැඳින්වෙන දේශනාවක්. මේ මොහොතේදී අපි පැයක් තරම් කෙටි කාලය තුල මේ ගැන කෙටි හැඳින්වීම කුයි මේ සිද්ද කියලා අපි ආරාධනා කරන ලංකා වාසී සියලු බෞද්ධයෝ මේ චුල්ලහත්්‍ය පදෝම සූත්‍රයේ සවිස්තරව කියවත්වා සවිස්තරව අර්ථ අසාගනිත්වා ඒ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ සම්භාරය ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බලය විපස්සනා මාර්ගය එවාගෙම සෝවාන් ආදී සතර මාර්ග ඵල පිළිවෙලින් ආර්ය සත්‍ය අවබෝධයක් ලබා ගන්න හැටි අවබෝධ කෙරෙත්වා කියලා මා කරුණාවෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඊටම ගෞරව සම්ප්‍රයුක්තව සීලයේ පිහිටා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන් කෙද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ කෙද හිතාහිත මැද සෑම සත්නකද ලොවේ ලෝතුරා සම්පත් පිණිස වේවා. තම තමන්ට මේ කුසල ආනිසංස බලයෙන් මේ ජීවිතයේ තුලදී සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙමින් ගුණයෙන් නුවණින් වැඩ දියුණු වෙමින් සතර සතිපට්ඨාන ආදී සත්‍තිස් බෝධිපාක් ධර්මයන් දිනු කර ගනිමින් මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසීමේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා ඛ්‍යාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒකම අද මේ නයින් වේස් කියා කියන ආරෝග්‍ය ශාලාවේදී සීල භාවනා ප්‍රතිපත්ති යෙදී සිටින අපේ වෛද්‍ය මණ්ඩලය සේවක සේවිකා මනුල්ලහා මේ සහභාගී වූ මාපිය දූ දරුන් හිතවත් සීලම දෙනාටද රත්නත්‍රානුභාවයෙන් ඉදිරි කාලයේදී වඩ වඩා බුදු සසුනේ ධර්ම සැප විඳගෙන කටෝ බෝධි ඥානයන් සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. මේ ආරෝග්‍ය ශාලාව තුලින් ශ්‍රී ලංකාවට විදේශ රටවලට දෙමව්පියන්ගේ සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා. ශ්‍රී ලංකාව ආයුරාරෝග්‍ය සම්පන්න ලංකාවක් වේවා. ශ්‍රී ලංකාව ධාර්මිෂ්ඨ වූ එවැගේම සාමයේ සමාදානීය ඇති තුන් ලෝකයේ ආදර්ශමත් ධර්මද්වීපයක්ම වේවා කියලා අපි ශාසන ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨාජ බුම්මන්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨාජ බුම්මන්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨාජ බුම්මන්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා එක්ඛාවතා චයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා.
දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා භිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්ඤතු ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් වූ කුසල අනුසංස බලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවක් වේවා